අපි රජයේ කරන සංවර්ධන වැඩකටයුතු රජයේ කරන වැඩපිළිවෙළවල් වලට ප්‍රචාරය මාධ්‍යෙන් ලැබෙන එක නම් අඩුයි. ඒ නිසා මම දන්නවා මම මේක කියන්නම්. ඒත් අද දාන එකකුත් නැහැ. ඒත් මම කියන්නම්. මේ මාසේ 30-31 අගෝස්තු පළවෙනිදා කියන දවස්වල උපාධිධාරීන් 12,000කට රැකී අවස්ථා ලබා දෙනවා. එතකොට 2013 වසරේ සිට 2018 වසර දක්වා උපාධිය ලබාගත්තු අයට මේකෙන් රැකී අවස්ථා ලැබෙනවා. එතකොට අතීතයේදී අවුරුදු 5ක විතර ආපස්සට තමයි තිබ්බේ. නමුත් අපි ඒ රෂ් එක දැන් අඩු කරනවා. ඊට අමතරව වඩා වැදගත්ම කාරණේ තමයි බාහිර උපාධිධාරීන්ට උපාධිධාරී පත්වීම් ලබා දෙන අවස්ථාවේදී මීට පෙර එහෙම ලබා දීලා නැහැ. ඒ නිසා මෙවර අපි කිසියම් වූ ප්‍රතිශතයක් බාහිර උපාධිධාරීන්ටත් මේ උපාධි පත්වීම් තුළ ලබා දීමට කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒ උපාධිධාරියා කවර පක්ෂයකට අයිතිද, කවර ජන සමාජයකට අයිතිද, කවර කුලකයකට අයිතිද කියන එක බලන්නේ නැතුව සියලුම දෙනාට ලබා දෙනවා. වගේම බාහිර උපාධිධාරීන්ගේට ලොකු පීඩනයක් තිබ්බා, ඔවුන්ගේ උපාධියට වටිනාකමක් නැහැ රාජ්‍ය ආයතනයකට යන්න කියන එක, ඒක අපි මේකෙදි අවසන් කරනවා. රජයේ සංවර්ධන ව්‍යාපෘති තුළින් විහාරස්ථාන දියුණු කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළා. ගම්පෙරළියේ වැඩසටහන හරහත්, ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශය හරහත් මේ රටේ ගම්දනව්වල තියෙන 1000 ගණන් පෙර විහාරස්ථාන දියුණු කරන්න මුදල් ආධාර ලබා දීලා තියෙනවා. අඩුම වශයෙන් ඒ පන්සලේ දායක සභාවේ අය දන්නෙත් නැහැ මේක ආණ්ඩුවෙන් දීලා, අපේ UNP ආණ්ඩුවෙන් දීලා කරන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් කියන්නේ UNP එක ශාසනාලය නැති, බෞද්ධකම නැති, දේශීයකම නැති, අපේ කම නැති කට්ටියක් කියලා. පට්ටපල් බොරු. දැන් පහුගිය අවුරුදු 3 කාලය තුළ පන්සල් 1000කට වැඩි ප්‍රමාණයක් 1,05,000 ගානේ අඩුම දීලා තියෙනවා. ඒක ශාසනාලය නැතිකමද? ඒක දේශීයකම නැතිකමද? ඒක බෞද්ධකම නැතිකමද? ඒක අපේකම නැතිකමද? අපේ පක්ෂය ස්වාමින් වහන්සේලා හෝ අනෙකුත් ආගමික නායකයන්ව දේශපාලන කඩේ යවීම නම් කරලා නැහැ. මගේ ආසනේ කොළොන්නාව ආසනේ පන්සල් 61 අවම තරමින් 58කට අඩු ගානේ 1,05,000 ගානේ මේ ආණ්ඩු කාලෙට. මගේ පුද්ගලික සල්ලි නෙමෙයි, රජයේ විවිධ ව්‍යාපෘති වලින් අපි ගෙනල්ලා ඒ සෑම විහාරස්ථානයකටම දීලා තියෙනවා.